ක්‍රිස්තියන් බේකරි පාඨමාලාවට අදාළව අපි තුන්වෙනි වැඩසටහන සමග තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. අපි ඇත්තටම අද හදන්න සූදානම් වෙලා තියෙන්නේ ක්‍රස්ට් ටොප් බ්‍රෙඩ් එක. මේක ඇවිල්ලා ඔයගොල්ලෝ කවුරුත් දන්න නම සාමාන්‍ය අච්චු පාන් ගෙඩිය කොහොමද හදන්නේ කියන එක විදිය තමයි අපි යන්නේ. ඊට කලින් අපි න්‍යායික කොටසක් තියෙනවා අපි අවබෝධ කරගන්න ඕනේ. මොකද මේක අපි මැෂින් එකක් පාවිච්චි කරන්නේ නැතුව අතේ තමයි අද හදන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි පාම් බනිස් හදන ක්‍රමවේදයන් තුනක් තියෙනවා. එකක් පාරම්පරික ක්‍රමය, අනිත් එක ස්පොන්ජ් ඇන්ඩ් ඩෝ මෙතඩ් එක සහ අනිත් එක ෂණික මෝලි ක්‍රමය. එතකොට සාමාන්‍ය පාරම්පරික ක්‍රමයේදී වැඩි කාල සීමාවක් අවශ්‍යයි සහ අඩු ඊස් ප්‍රමාණයකින් තමයි අපි මෝලි ඇනීමේ කාර්ය කරන්නේ. ස්පොන්ජ් ඇන්ඩ් ඩෝ මෙතඩ් එකේදී කරන්නේ අපි මූලික ඉන්ග්‍රීඩියන්ට්ස් ටික හදලා ඉවරලා ස්පොන්ජ් එකක් හදලා ඊට පස්සේ නැවත අනිත් ඉන්ග්‍රීඩියන්ට්ස් ටික එකතු කරලා ඩෝ එක හදන එක. ෂණික මෝලි ක්‍රමය කියලා කියන්නේ ඒක අපි සාමාන්‍ය වැඩිපුර ඊස් ප්‍රමාණයක් පාවිච්චි කරලා ඉවර වෙලා ඩෝ එක අනන එක. මේක තමයි දැන්ට ජනප්‍රියම ක්‍රමවේදය. සාමාන්‍ය බේකරි ආයතන වල කරන්නේ මේක. මෙතනදී අපිට පුළුවන් අඩු කාලයකින් වැඩි කාර්යක්ෂමතාවයකින් වැඩ කරගෙන යන්න. එතකොට එතනදී අඩු කාලයක් ඇතුළතදී ප්‍රොඩක්ට් එක ඉක්මනින්ම හදා ගන්න පුළුවන් ඊස් ප්‍රමාණය වැඩි කරලා තියෙන හින්දා. එතකොට අපි මේ ෂණික මෝලි ක්‍රමයට අපි කොහොමද අතේ ඩෝ එක අනාගන්නේ කියන එක තමයි පියවරෙන් පියවර අදීගෙන ගන්න යන්නේ. එතකොට මූලික පියවර විදියට මම දැනුවත් කරන්නම් මොනවාද අවශ්‍ය වෙන ඉන්ග්‍රීඩියන්ට් සහ උපකරණ මොනවාද කියලා සහ මේක අනන්න ටෙක්නික්ස් තියෙනවා. ඒ ටෙක්නික්ස් ටික අපි හරියට අවබෝධ කරගෙන මේ ක්‍රමවේදයන් වලට ගියොත් එහෙම අපිට නිවැරදිව පාංගෙඩිය හදා ගන්න පුළුවන්. හරි. අපි බලමු මොනවාද අවශ්‍ය වෙන ඉන්ග්‍රීඩියන්ට්ස් කියලා. අද අපි මෙතන පාවිච්චි කරනවා සාමාන්‍ය පිටි. පිටි වල තියෙන ග්ලූටන් කියන දේ ග්ලූටන් වර්ධනය වෙනවා වතුරත් එක්ක අනද්දි ඒ ක්‍රියාකාරීත්වය තමයි අපි පාම් බනිස් හදද්දී උපයෝගී කරගන්නේ. ඒකට සාමාන්‍ය පාම් පිටි තමයි අපි මෙතනදී පාවිච්චි කරන්නේ. මේකේ අපද්‍රව්‍ය තියෙනවා නම් ඒක ඉවත් කරගන්න අපි පිටි හලාගෙන තියෙනවා. ඊට අමතරව අපි ඊස්ට් පාවිච්චි කරනවා. ඊස්ටර්න් ඩ්‍රයි ඊස්ට් එක සාමාන්‍ය වියලි ඊස්ට් එක පාවිච්චි කරනවා සහ ලුණු සීනි මේදය සහ වතුර. වතුර ගැන කතා කරද්දී අපි මෙතනදී මෝලි අනාගෙන යනකොට ඒකේ උෂ්ණත්වය පාලනය කරගන්න අවශ්‍යයි. උෂ්ණත්වය පාලනය කරගන්නවා කියලා කියන්නේ මෝලිය අනද්දී ඒක රත් වෙන්න පුළුවන්. ඒතකොට රත් වෙද්දී ඒකේ ක්වොලිටි එක අඩු වෙන්න පුළුවන්. ඊස්ට් වල ක්‍රියාකාරීත්වය අඩු වෙන්න පුළුවන්. ඒක පාලනය කරගන්න තමයි කූල් වෝටර් කියන එක පාවිච්චි කරන්නේ. නැත්නම් සාමාන්‍ය වතුර පාවිච්චි කරන්න බැරි කමක් නැහැ. නමුත් උෂ්ණත්වය පාලනය කරගන්න අවශ්‍ය හින්දා අපි කූල් වෝටර් පාවිච්චි කරනවා. ඊට අමතරව අපි මෝලිය අනන අතර වාරයේදී අපිට බේක් කරගන්න නැත්නම් අවන් එකේ දාලා මේ පාම් පුච්ච ගන්න තැටි අවශ්‍යයි. මේ තැටි විවිධ ප්‍රමාණ වලින් ඔයගලන්ට වෙළඳපළේ දකින්න පුළුවන්. ඒ ඒ තැටි වලට අදාළව මෝලි බර ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණයන් වලට අදාළව අපි තැටි තෝරගන්න අවශ්‍යයි. එතකොට මේක සාමාන්‍යයෙන් 250ක විතර ග්‍රෑම් ප්‍රමාණයක් අල්ලනවා. මේකට සාමාන්‍යයෙන් ග්‍රෑම් 510ක විතර මෝලි බරක් අල්ලනවා. ඊට අමතරව අපිට ස්කේප් එකක් අවශ්‍යයි සහ ඩස්ට් කරගන්න තව පිටි ස්වරූපයක් අවශ්‍යයි. අපි මූලික පියවරට බලමු මොකක්ද කරන්න අවශ්‍ය වෙන්නේ කියලා. අපි මුලින්ම පිටි ටික මේසෙට දාගන්නවා. මේක හලාගත්ත පිටි, සාමාන්‍ය පිටි පාවිච්චි කරන්න පුළුවන්. ඔයගොල්ලෝ වෙළඳපළේ පාවිච්චි කරන හොඳ ග්ලූටන් ක්‍රියාකාරීත්වයක් තියෙන තිරිඟු පිටි තමයි අපි මෙතනදී පාවිච්චි කරන්නේ. පාම් පිටි කියන සම්ප්‍රදායික සාමාන්‍ය හුරු වෙලා තියෙන වචනේ පාවිච්චි කළාට නිවැරදි නාමය වෙන්නේ තිරිඟු පිටි කියන එක. ඒක තිරිඟු ඇටේ එන්ඩෝස්පර්ම් කියන කොටසෙන් තමයි මේ තිරිඟු පිටි හදන්නේ. ඊට අමතරව අපි ඊස්ට් ටික එකතු කරගන්නවා සහ සීනි එකතු කරගන්නවා. මෙතනදී කියන්න ඕනේ තවත් වැදගත් කාරණයක් තියෙනවා. ඊස්ට් වල ක්‍රියාකාරීත්වය දුර්වල කරන සහ ඊස්ට්‍රල් ක්‍රියාකාරීත්වය වර්ධනය කරන ඉන්ග්‍රීඩියන්ට්ස් දෙකක් අපි මෙතනදී පාවිච්චි කරනවා. මුලින්ම අපි එකතු කරේ සීනි. සීනි කියන්නේ ඊස්ට්‍රල් ක්‍රියාකාරීත්වයේ වර්ධනයට උදව් කරන ඉන්ග්‍රීඩියන්ට් එකක් විදියට අමුද්‍රව්‍යයක් විදියට තමයි අපි හඳුනගන්නේ. ලුණු කියන දේ ඊස්ට්‍රල් ක්‍රියාකාරීත්වය පාලනය කරනවා. නැත්නම් අඩපණ කරනවා තරමක් දුරට කිව්වොත් නිවැරදි. ඒකෙන් හින්දා අපි මූලික ඉන්ග්‍රීඩියන්ට්ස් ටික එකතු කරගද්දී ලුණු එකතු කරගන්නේ නැහැ. මුලින්ම පිටි, ඊට් සහ ලුණු කියන තුන එකට එකතු කර ගන්නවා. රබින් මෙතඩ් එකට රබ් කරනවා කියලා කියන්නේ ඇඟිලි තුඩු වලින් මිශ්‍ර කර ගන්නවා.
හරි මූලික අමුද්‍රව්‍ය ටික එකතු කරගත්තයින් පස්සේ ඒ කියන්නේ අපි ඊට්ස් සීනි සහ පිටි එකතු කරගත්තයින් පස්සේ රැබින් මෙතඩ් එක හරහා මෙතන මැද්දෙන් අපි මෙහෙම වලක් හදා ගන්නවා මේක අපි සම්ප්‍රදායික වචනේ පාවිච්චි කරන ගොට්ට ගහනවා කියලා අපිට ස්කේප් එක පාවිච්චි කරලත් පුළුවන් මේ කාර්යම කරන්න නැත්නම් අතින් මේ ආකාරයට වලක් වගේ හදා ගන්න පුළුවන් ඊට පස්සේ අපි අර කලින් ඉතිරි වෙච්ච ඉන්ග්‍රීඩියන්ට් එක විදියට තිබුණේ ලුණු. ඒතර ලුණු ඒකේ මැද්දට එකතු කරගෙන අයිස් වතුර එකතු කරගන්න. අපි එකතු කරගත්ත වතුර ටික මේක පුටි පිටි ස්වල්පය ස්වල්පය එකතු කරගෙන හොඳට මිශ්‍ර කරගන්න අවශ්‍යයි. අපි සාමාන්‍යයෙන් මෙතනදී අපි කිරාගත්ත 580ත් 600ත් අතර වතුර ප්‍රමාණයෙන් 4න් 3ක වගේ ප්‍රමාණයක් මෙතනදී එකතු කරගන්නවා. මෙතන හරියටම 580ක් හෝ 600ක් විදියට අපි වතුර ප්‍රමාණය හරියටම ගන්න බෑ. හරියටම ක්වොන්ටිටි එකක් කියන්න බෑ. මොකද ඉන්ග්‍රීඩියන්ට්ස් වල ස්වභාවය එහෙම නැත්නම් ජලයේ ස්වභාවය, දේශගුණික තත්ත්වයේ උෂ්ණත්වය ඔය වගේ දේ හේතු හින්දා මෙතනදී එකතු කරගන්න වතුර ප්‍රමාණය අඩු වැඩි වෙන්න පුළුවන්. එතකොට අපිට හොඳට මෝලිය පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕනි. ඒකේ ක්‍රියාකාරීත්වය කොහොමද තව වතුර අවශ්‍යද කියන එකට අදාළ. එතකොට මෙතනදී වතුර ටික ටික එකතු කරගන්න ගමන් වටේ තියෙන පිටි වලින් ටික ටික ඇතුළට කලවම් කරගන්න ඕනේ. එතකොට අපිට පුළුවන් මේක අර කැදලි කැදලි නැත්තම් පිටි ගුලි හැදෙන එක නවත්තන්න හොඳට පිටි ටික වතුරට මිශ්‍ර කරගන්න පුළුවන්. වතුර ටික එකතු කරගත්තයින් පස්සේ සම්පූර්ණ පිටි ගුලියක් විදියට හැදෙනකම් අපි මේ පිටි ටිකට වතුර එකතු කරගෙන අනා ගන්න අවශ්‍යයි. මේක ටිකක් ඝන සැහැල්ලු මෝලියක් ඩෝ එකක් විදියට තමයි මේක තියෙන්නේ. හරි. ඒකට අපිට හොඳට වතුර ගැන ඩෝ එකේ ස්වභාවය ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. දැන්ට අපි සියලුම ඉන්ග්‍රීඩියන්ට්ස් එකතු කරලා ඉවරයි. මේ දේ ඇරෙන්න. මේ දේ අපි මේක සම්පූර්ණයෙන්ම මිශ්‍ර වුණයින් පස්සේ තමයි එකතු කරගන්නේ. මේ දේ තුලින් අපිට පුළුවන් මේ ඩෝ එක තවදුරටත් සොෆ්ට් කරගන්න. නමුත් ඊට කලින් අනිත් ඉන්ග්‍රීඩියන්ට්ස් ටික හොඳට මිශ්‍ර වෙලා තියෙනවා. හරි. අපි දැන් අපේ ඩෝ එකට මිශ්‍රණයට වතුර එකතු කරගෙන ඉවරයි. මේක හොඳ තෙතමනේ සහිත ස්පොන්ජ් එකක් විදියට හැදිලා තියෙනවා. අපි මේ දේ එකතු කරගන්නයි දැන් හදන්නේ. මේ දේ එකතු කරගද්දී අපි මේ දේ කොටස මෙහෙම ලයින් එකක් විදියට ඉස්සරහට දා ගන්නවා. ඊට පස්සේ අපි මේක අනන්නේ V අකුරයක හැඩයට. ඒකට අපි විරුද්ධ අතපැත්තට ඔය එක මිශ්‍ර කිරීම කරනවා. ඒ අතර වාරයේදී අපි ඇඳගත්ත බටර් මේ දේ තීරුවෙන් කොටස කොටස මේ ඩෝ එකට එකතු කර ගන්නවා. ඒකට ටිකක් ඇලෙන සුළු ස්වභාවයක් එනවා. නමුත් අපි දිගටම මේක මිශ්‍ර කරගෙන යද්දී සම්පූර්ණ පිටි සහ මේද කොටස් මේ ඩෝ එකට එකට එකතු වෙනවා. අපි දිගටම මේ විදිහට අනා ගන්න අවශ්‍යයි වී එකක් හැඩයට සහ අපි බටර් සියලුම ප්‍රමාණය දැන් ඩෝ එකට එකතු කරගෙන ඉවරයි. මේක සැහැල්ලු ඩෝ එකක් විදිහට අනා ගන්නවා. අපේ අතට දැනෙනවා නම් සාමාන්‍ය පුරුදු උනායින් පස්සේ ඕනම කෙනෙක්ට ඒක අවබෝධ කරගන්න පුළුවන් ඩෝ එකේ ස්වභාවය ඝනද නැත්නම් තව වතුර අවශ්‍යද කියන එකට අදාළව. එතකොට අපිට අවශ්‍ය නම් තව වතුර එකතු කරගන්න පොඩි ස්වල්පයක් විදිහට එකතු කරගන්න පුළුවන්. නමුත් අපේ ඩෝ එක දැන්ට හොඳ තෙතමනයක් තියෙනවා. මේක ග්ලූටන් වර්ධනය වෙනකම් පිටිවල තියෙනවා ග්ලූටන් කියන දේ. ඒක හින්දා තමයි අපිට ඇදෙන සුළු, බැඳෙන සුළු, ඇලෙන සුළු සහ පිපෙන සුළු කියන ගතිය ලැබෙන්නේ මේ පිටිවල තියෙන තිරිඟු පිටිවල තියෙන ග්ලූටන් ක්‍රියාකාරීත්වය නිසා. ඒතර ග්ලූටන් වර්ධනය වෙනකම් අපි මේ ඩෝ එක හොඳට අනා ගන්න අවශ්‍යයි. සාමාන්‍යයෙන් විනාඩි 8ක වගේ 8ක 7ක වගේ කාලයක් අපි ඩෝ එක එක දිගට අනනවා. හැබැයි මෙතනදී අපේ අතේ රශ්මිය සහ මේසේ ඇතිල්ලෙද්දී එන රස්නේ පාලනය වෙන විදිහට හොඳින් ඩෝ එක අනා ගන්න අවශ්‍යයි.
මේක නිකන් එහෙට මෙහෙට තල්ලු කළොත් වෙන්නේ ඩෝ එක රත් වෙනවා විතරයි. ඉන්ග්‍රීඩියන්ට්ස් ටික ඔක්කොම හොඳට මික්ස් වෙලා ග්ලූටන් වර්ධනය වීමක් වෙන්නේ නැහැ. ඒක හින්දා අපි ඒ අනන හැම පියවරකදීම හොඳට ග්ලූටන් වර්ධනය වෙන විදිහට තමයි එනීමේ කාර්ය කරන්න අවශ්‍ය වෙන්නේ. හරි. අපි අනාගත මෝලියේ ග්ලූටන් වර්ධනය වෙලාද කියන එක පරීක්ෂා කරන්න අපි මෝලියේ කොටසක් කඩලා ඉවර වෙලා මේක මෙහෙම ස්ට්‍රෙච් කරගන්න ඕනේ. මේක ඇදිලා හොඳට ඉරෙන්නේ නැතුව ස්ට්‍රෙච් වෙනවා නම් ඒක තමයි අපි ග්ලූටන් වර්ධනය කියලා හඳුනගන්නේ. මේක දැන්ට ඉරෙනවා. කියන්නේ අපි තව විනාඩියක විතර කාලයක් අනන්න අවශ්‍යයි. මොකද තාම ස්ට්‍රෙච් වෙන්නේ නැති හින්දා. ඒතකම මේ ඩෝ එක ගත්තාම ඔයගලන්ට පේනවා ඇති මේක ඇදෙන සුළු ස්වභාවයක් තියෙනවා. මෙන්න මේක තමයි අපි පිටිවල තියෙන ග්ලූටන් වර්ධනය වීම විදිහට හඳුන්වන්නේ. ඒකට අර අපි කලින් පෙන්නවා වගේ ස්ට්‍රෙච් කරන වෙලාව ඉරෙන්නේ නැති මට්ටමකට වෙනකන් ඩෝ එක අනා ගන්න අවශ්‍යයි. ඩෝ එකේ උෂ්ණත්වය පාලනය වෙන විදිහ. අපි දැන් ඩෝ එක හොඳට අනාගෙන ඉවරයි. මිශ්‍ර කරගෙන ඉවරයි. ඊපස්සේ මේකේ පළවෙනි පියවරේ අවසානයේ විදිහට මේක හොඳට උඩ පෘෂ්ඨය ෂාප් වෙන විදිහට නැත්නම් තුනි පටලයක් ස්මූත් වෙන විදිහට සකස් කරලා ඉවරලා අපි මේක රෙස්ටිං තියනවා. රෙස්ටිං තියනවා කියලා කියන්නේ ඇම්බුල් වෙන්න තියනවා නැත්නම් අපි කියනවා විවේක ගන්නනවා කියලා. මෙතනදී වෙන්නේ ඊස්ට්‍රල් ක්‍රියාකාරීත්වය වර්ධනය වෙලා මේක හොඳට වායුව ඇතුළට රඳවගෙන පිපීමේ ක්‍රියාවලිය වෙනවා. මේක පළවෙනි ඩෝ එක තියෙන මේ රෙස්ටිං තියෙන එක අපි සාමාන්‍ය සම්ප්‍රදායික වචනේදී මහා ඇඹුල කියලා පාවිච්චි කරනවා. එතකොට මේක සාමාන්‍ය අපි රූම් ටෙම්පරේචර් එකේ තියනවා නම් ආවරණය කියලා තියන්න ඕනේ. නැත්නම් අපට උළඟ වැදිලා මේක උඩ වාටිය වේලෙන්න පුළුවන්. ඒකින්ද අපි සාමාන්‍ය විනාඩි 20ක 25ක වගේ කාලයක් හොඳට මේක මහා ඇඹුල නැත්නම් ඊස්ට් හොඳට වර්ධනය වෙනකම් වහලා තියන්න අවශ්‍යයි. මූලික පියවර විදිහට මූලික ස්ටෙප් එකේදී මහා ඇඹුල තියලා ක්‍රස්ට් ඔෆ් බ්‍රෙඩ් එකේ ඩෝ එක රෙස්ටිං කළා. එතකොට මේක ඇඹුල් වෙලා දැන් හොඳට තියෙනවා අපිට අවශ්‍ය ප්‍රමාණයට. එතකොට ඊගාව පියවර විදිහට අපි කරන්න ඕනේ මුලින්ම මේක CO2 කියන වායුව ඉවත් කරන්න ඕනේ. CO2 කියලා කියන්නේ අපි මෙතනදී හඳුන්වනවා කාබන් ඩයොක්සයිඩ් වායුව. මේක අපි ඒක ඉවත් කරගන්න අතින් මේ විදිහට තලා ගන්න අවශ්‍යයි. මේක ඉවත් නොකර ගත්තොත් අපි ෆයිනල් ප්‍රොඩක්ට් එක බේක් වෙලා ආවෙන් පස්සේ විශාල වායු සිදුරු තියෙන්න පුළුවන් ඩෝ එක ඇතුළේ. අන්න ඒක වළක්වන්න තමයි අපි විශාල වශයෙන් තියෙන වායු සිදුරු ඉවත් කිරීම කරගන්නේ මේ විදිහට තලලා ඉවර කරලා. ඊගාව පියර විදිහට අපි කරන්නේ මාංශ කඩනවා කියන ක්‍රියාවලිය. ඒ කියන්නේ සම්ප්‍රදායික බේකරි කර්මාන්තයේදී හඳුන්වන මාංශ කඩනවා කියලා කියන්නේ අපිට අවශ්‍ය කරන මෝලියට අදාළ බර ප්‍රමාණයට මේක කොටස් කරගන්නවා කියන එක. එතකොට සාමාන්‍යයෙන් අපි ගාව දැනට තියෙන තැටි කිහිපයක් මේ තැටියට අපි සාමාන්‍යයෙන් ග්‍රෑම් 510ක විතර මෝලි බරක් අපි ගන්නවා. මේ පොඩි තැටියට අපි සාමාන්‍යයෙන් ග්‍රෑම් 250ක විතර මෝලි බරක් ගන්නවා. ඉතින් ඒකට අදාළව අපි ස්කේල් කරගන්න යන්නේ අපි ඒක කඩා ගන්න මාංශ කඩා ගන්න ස්කේප් එක පාවිච්චි කරනවා. අපි අතින් ඇදලා ඩෝ එක කඩන්නේ නැහැ. එතකොට මේකේ ග්ලූටන් වලට හානි වෙන හින්දා. එතකොට අපි ෂාප් හොඳ තියුණු කැපුම් තලයකින් තමයි කපලා ඉවත් කරගන්නේ කොටස් ටික. එතකොට අපිට අවශ්‍යයි හොඳ නිවැරදි අංක දක්වන ස්කේල් එකක්. අපි මුලින්ම 250ක කොටස් වලට කිරා ගන්නවා. හරි. අපි අවශ්‍ය ප්‍රමාණයට කොටස් කරගත්ත මෝලි කොටස් මාංශ කොටස් නැවත අපි හොඳින් පුෂ්ටි ස්මූත් වෙන විදියට නැත්නම් මේ පසුතලය කඩතොළු ස්වභාවයේ ඉවත් වෙන විදියට හොඳට මේක රවුන්ඩ් කරලා නැවත රෙස්ටිං තියාගන්න අවශ්‍යයි. මේ කාර්ය කරන එකේ විශේෂත්වය තමයි මේකෙදී අපිට පුළුවන් මේක නැවත ප්‍රූෆ් වුණාන් පස්සේ නියමිත හැඩතල වලට ඊගාවට අපිට තැටි වලට දාගන්න ඉති හැඩතල දෙන්න උපකාරී වෙනවා. ඒ හින්දා තමයි අපි මේ විදිහට මාංශ කඩලා නැත්තම් මෝලිය කොටස් කරලා ඉවරලා අවශ්‍ය ප්‍රමාණයට නැවත රෙස්ටිං තියන්නේ. එතනදී අපි මෝලිය
හොඳින් තද කරගන්න අවශ්‍යයි සහ මේ පුෂ්ටියේ කඩතොළු නැත්තම් ගැටිති නැමුම් පාරවල් නොතිබෙන විදියට හදාගන්න අවශ්‍යයි. මේ විදිහට හදාගත්ත මෝලි කොටස් නැවතත් මේක අපි හඳුන්වනවා රෙස්ටිං තියෙනක අතරමැදි අඹුල කියලා. අතරමැදි අඹුලත් අපි සාමාන්‍යයෙන් විනාඩි 20ක 25ක වගේ කාලයක් තියන්න අවශ්‍යයි. හොඳට ප්‍රූෆ් වෙනකන්, ඒ කියන්නේ නැවත ඊස්ට් වල ක්‍රියාකාරීත්වය එයාගේ හැඩයට හැදෙනකන්. ඊගාව පියවර විදිහට අපි තැටි වලට දමා ගන්න එක තමයි කරන්න තියෙන්නේ. ඒතර විනාඩි 20ක 25ක කාලයෙන් පස්සේ අපි නැවත බලමු කොහොමද තැටි වලට මේක එකතු කරගන්නේ කියලා. හරි. අපි දැන් මහ අතරමැදි අඹුල තියලා ගානට ප්‍රූෆ් වෙලා තියෙනවා. කොටස් දෙක අපි 250 කොටස් වලට කඩාගත්ත මෝලි කොටස් දෙක ප්‍රූෆ් වෙලා තියෙනවා. ඊගාව පිරිර විදිහට අපි කරන්නේ අපේ තැටි වලට මේක නමලා දාගන්න එක. ඒතකොට දැන් අපි කොටස් කරගෙන තියෙන හින්දා අපිට හැඩතල සකස් කරගන්න සහ අපිට අවශ්‍ය ප්‍රමාණයට මේකට දාගන්න පහසුයි. ඒතර මහ අඹුල අපි කොටස් කරගෙන තියෙන කොටස් දෙකකට 250 වගේ විදිහට එන විදිහට. ඒතකොට මේක අපි නමා ගන්න විදිහක් තියෙනවා. අපි මුලින්ම ඇලෙන එක නවත්තන්න පිටි ටිකක් එකතු කරලා මේකේ උඩ යටි කුර කරලා අපේ පුෂ්ටියට තියාගන්න. ඊට පස්සේ අතින් පොඩ්ඩක් පැතලි කරගෙන දෙපැත්ත මේ විදිහට ඇදලා ඉවර වෙලා දෙකලවර මැද්දට නමාගන්න. ඊට පස්සේ ආයෙ නැවත අපි අතින් මෙහෙම තද කරගන්න ඕනේ. ඊට අපි මේ හැඩය හදාගන්නේ අපේ අච්චුවේ ප්‍රමාණය. එතකොට මගේ අච්චුවේ පළල මේ වගේ ප්‍රමාණයක් තියෙන. එතකොට අපි ඩෝ එක නමා ගන්න, ඒක ප්‍රසාරණය කරගන්නේ ඒ වගේ ප්‍රමාණයකට. ඊට පස්සේ මේ දෙකල වරින් මුදුන ත්‍රිකෝණයක් ආකාරයට හැදෙන විදිහට නමාගෙන නැවත එතන මැද්ද ඉතිරි වෙන කොටස ඇතුළට නමන. ඊට පස්සේ මේ අග්ගිස්ස ඇතුළට මෙහෙම ඔබා ගන්න ගමන් නමා ගන්න ඕනේ. එතකොට මම පෙන්නන්න අවශ්‍ය හින්දා මෙහෙම උස්සලා පෙන්නන්න. එතකොට මේ ධාර මේ ජොයින්ට් ඔක්කොම අපි පුළුවන් තරම් තැටියේ යට කොටසට හිටින විදිහට තමයි හදාගන්න ඕනේ. මේක අපි ඊට පස්සේ පොඩ්ඩක් හොඳින් තද කරගන්න ඕනේ, නැත්තම් මොලි ඉරිලා කඩතොළු වෙලා එන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ විදිහට තැටියට දාගෙන අතින් තද කරගන්නවා ප්‍රසාරණය වෙන්න. මේ විදිහට ප්‍රසාරණය වෙන්න. ඊගාව පියවර විදිහට අපි කරන්නේ මේක රෙස්ට් කරනවා. මේක හොඳට තැටියේ පිම්බිලා එනකන් සාමාන්‍ය විනාඩි 40ක 45ක වගේ කාලයක් අපිට අවශ්‍යයි. මේක හොඳට ප්‍රූෆ් වෙලා එන, ඒ කියන්නේ ඊස්ට් වල ක්‍රියාකාරීත්වය හොඳට වර්ධනය වෙලා මේක නැග්ම ලබා ගන්න. සාමාන්‍ය දේශගුණික தত্ত্বය නැත්නම් ඉන්ග්‍රීඩියන්ට්ස් වල ස්වභාවය මත මේ කාල සීමාව වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍ය වශයෙන් විනාඩි 40ක 45ක වගේ කාල සීමාවක් හොඳටම ප්‍රමාණවත් මේක ප්‍රූෆ් වෙන්න. නමුත් අපි මේ විවේක ගන්න කාල සීමාවෙදී මේක හොලවන්නේ නැතුව ආවරණය කරලා අපි තියාගන්න අවශ්‍යයි හොඳට ප්‍රූෆ් වෙනකම්. ඊට පස්සේ අපිට පුළුවන් අවන් එක ප්‍රී හීට් කරගෙන බේක් කිරීමේ කාර්යය කරගන්න. දැනට අපි මේක හොඳින් ආවරණය කරලා විනාඩි 40ක 45ක වගේ කාලයක් මේක විවේක ගැනීම කරනවා. හරි. අපි දැන් තැටිය ඇඹුල තිබ්බයින් පස්සේ විනාඩි 40ක විතර කාලයකට පස්සේ අපිට පුළුවන් තැටියේ එළියට මේ විදිහට පෙනෙන ආකාරයෙන් අඟලක විතර ප්‍රමාණයක් උඩට ඉලිප්පෙන විදිහට හොඳට මේක ප්‍රූෆ් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේක හොඳට ඇඹුල් වෙලා තියෙනවා. ඒතකොට මේ කාලයේ ඇතුළතදී අපි අවන් එක ෆ්‍රී හීට් කරගන්න ඕනේ. සෙල්සියස් අංශක 220ත් අතර වගේ හීට් එක හදාගෙන ඒ උෂ්ණත්වය අපි විනාඩි 25ත් 30ත් අතර කාලයක් හොඳින් බේක් කරගන්න අවශ්‍යයි, පුච්ච ගන්න අවශ්‍යයි. එතකොට දැන් අපේ පාන් ගෙඩි දෙක සූදානම්. එතකොට මේක ඒ අදාළ උෂ්ණත්වයේ අපි බේක් කරගන්න තමයි සූදානම් වෙන්නේ. පේනවා ඇති ඔයගලන්ට හොඳට පිපිලා තියෙනවා, පුෂ්ටිය හොඳට සමාන්තරව විහිදිලා තියෙනවා. එතකොට අපිට හොඳට ක්‍රස් ටොප් උඩ කරවුණු පාන් ගෙඩියක් මේකෙන් හදා ගන්න පුළුවන්. අපි අවන් එකට දාලා ඉවර වෙලා අදාළ උෂ්ණත්වයේ බේක් කරගෙන ඉවරලා නැවත අරගෙන බලමු කොහොමද පාන් ගෙඩියේ ස්වභාවය තියෙන්නේ කියලා. නිවැරදි කාල සීමාවට අදාළව නිවැරදි උෂ්ණත්වයේ යටතේ බේක් කරගත්ත නැත්නම් පුළුසාගත්ත පාන් ගෙඩි දෙක තියෙනවා. අපි සෙල්සියස් අංශක 200 උෂ්ණත්වයේ විනාඩි
25ක වගේ කාලයක් තමයි මේක පුළුස්සා ගැනීම කළේ. ඒතර අපි මෙතන අවන් එකෙන් එළියට ගත්තයින් පස්සේ තැටියෙන් ඉවත් කර මේක සිසිල් කරගන්න අවශ්‍යයි. එහෙම නැත්නම් අපි තැටියේ හෝ සාමාන්‍ය පුෂ්ටියක් මත තිබුණොත් මේකට අපි පාංගිරියට දාඩිය දානවා කියලා කියනවා. නැත්නම් ඒ උෂ්ණත්වයේ හින්දා තෙත් කන්න බලනවා. ඒක වළක්වා ගන්න අපි කරන්නේ පාන් අච්චු වලින් ඉවත් කරලා මේ වගේ කූලින් ට්‍රේයක සිසිල් වීමට තියාගන්න. අපි පොලුසාගත්ත පාන් ගෙඩි දෙක තියෙනවා මේකේ නිවැරදි හැඩය සහ පෙනුම වර්ණය ඒ ටික තියෙනවා ක්‍රස්ට් ඔෆ් බ්‍රෙඩ් එක විදිහට තමයි අපි මේක නම් කරන්නේ නැත්නම් ස්ටෑන්ඩඩ් බ්‍රෙඩ් ලොෆ්ට් කියලා අපි හඳුන්වනවා සිංහල භාෂාවෙන් කියනවා නම් උඩ කර උණු පාන් ගෙඩියක් කියන එක තමයි අර්ථය දෙන්නේ අපි අද දවසේ ක්‍රස්ට් ඔෆ් බ්‍රෙඩ් එකක් සකස් කර ගන්න ආකාරය පැහැදිලිවද නිවැරදිව පියවරින් පියවර ඉගෙන ගත්තා මේක සාමාන්‍යයෙන් ෆේස්ටියන් බේකරි ශිල්පය ඉගෙන ගන්න දරුවෙක්ට මූලිකවම ප්‍රැක්ටිකල් ක්ලාස් එකේදී නැත්නම් ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලදී මූලිකවම හම්බෙන පාඩම. ඒකට අද අපි දවසේ ඉගෙන ගත්තා. අද දවසේ ඉගෙන ගත්තා ක්‍රස්ට් ඔෆ් බ්‍රෙඩ් එක නිවැරදිව හදාගන්නේ කොහොමද? තාක්ෂණික ක්‍රමවේදයන් මොනවාද සහ අව උඳුන නිවැරදිව සකස් කර ගන්න ආකාරය, පුළුස්සා ගන්න ආකාරය වගේ විශාල පාඩම් කොටසක් අපි අද ආවරණය කළා. ඒකට අපි ඊගව සතියේදී මේ ආකාරයෙන්ම සෑන්ඩ්විච් පාන් ගෙඩියක් සකස් කර ගන්න ආකාරය පියවරෙන් පියවර ක්‍රමානුකූලව සකස් කර ගන්න ආකාරය හඳුනගමු. අපි ඊළඟ සතියේදී මේ ආකාරයෙන්ම පියවරෙන් පියවර සෑන්ඩ්විච් පාන් ගෙඩියක් සකස් කර ගන්න ආකාරය අපි කොහොමද කරන්න කියන එක ඉගෙන ගන්නමු. එතෙක් ඔබ සැමට සුබ සතියක්.